SL Gans Production. Evolution of Generation. හරි අරුවෙන් සුබ දවසක් හැමෝටම මට ගොඩ දවසින් වීඩියෝ එක කරගන්න හම්බුන්නේ නැහැ මං හිතනවා ඔයාලා හොඳින් සනීපෙන් ඉන්නවා කියලා අපි බලමු අද මොකක්ද අපි කරන්න යන්නේ කියලා අපි අද කරන්න යන්නේ කොහොමද අපි සප්ලයර් කෙනෙක් ක්‍රියේට් කරලා සහ සප්ලයර් අදාළ බිල් ටික එන්ටර් කරලා ඒ වගේ මේ බිල් කොහොමද පේමන්ට් කරන්නේ ඒ කරන ආකාරයේ ප්‍රොසෙස් එක අපි ස්ටෙප් බයි ස්ටෙප් අද ඉගෙන ගමු. හරි. අපි මුලින්ම වැඩි කතාවක් නෙවෙයි අපි වීඩියෝ එකක්. අපි මුලින්ම සප්ලයර්ස්ව ක්‍රියේට් කරගන්න ඕනේ. එතකොට අපි මුලින්ම කරන්නේ හෝම් එකට යනවා. යනවා. ඊට පස්සේ මේ වගේයක් එනවා. ආවට පස්සේ සප්ලයර් කියන එක ක්ලික් කරන්න ඕනේ. හරි. සප්ලයර් ක්ලික් කළාට පස්සේ අපි සප්ලයර් කෙනෙක් දැන්ට ඉන්නවා හෝ නැත්නම් අපි අලුතෙන් ක්‍රියේට් කරගන්න ඕනේ. අපි අලුතෙන් ක්‍රියේට් කරගන්නේ new supplier. new supplier කියලා පස්සේ supply name එක දෙන්න ඕනේ. supply name එක අපි දෙමු Pereira කියලා. හරි. ඊට පස්සේ එයාගේ opening balance එකක් තියෙනවා නම් දාන්න පුළුවන්. අපි නැත්නම් අලුතින් මේ අවුරුද්දේ පටන් ගන්න opening balance එකක් ඉන්නේ නැහැ. मिस्टर पेरेरा इन कंपनी TYU company hari ඊට පස්සේ Mr. Pereira hari ඊට පස්සේ අපි ඔන්න මේවා fill කරන්න පුළුවන් ඒකෙන් Taman දන්නවන් details ටික Pereira ගේ contact number phone number ඒ ටික ඔක්කොම අපි create කරන්න පුළුවන් අපි ඒක ignore කරමු okay හරි. ඔන්න දැන් අපි ක්‍රියේට් කරලා තියෙන පෙරේරා කියලා account එකක්. අපි opening balance එක දැම්ම නම් මෙතන amount එක එනවා. හරිද? ඊට පස්සේ අපි ඊට පස්සේ ඊළඟ step එකට යන්නේ home යනවා. home ගියාට පස්සේ තියෙනවා enter bill. අපි දැන් මුලින්ම කරේ supply create කරගත්තා. අපි මේ process එකට තමයි යන්නේ. ඊට පස්සේ enter bill ඊට පස්සේ ඉල්ලනවා supply name එක අපි ගැහුවේ පෙරේරා කියලා. අපි පෙරේරා කියලා ගහනකොට මෙහෙම එනවා. නැත්තම් අපි මෙතන ටික් කරලා පස්සේ අපි දැන් enter කරලා තියෙන ඔක්කොම supplies එක නම් ටික එනවා. අපිට ඕන එක ටික් කරගන්න පුළුවන්. ඒ වගේම අපි ඊට මේක auto fill වෙන address එක අපි දෙන address එක. ඒ වගේම අපි දානවා ඒ bill date එක. බිලේ තියෙන date එක දානවා. අපි දාමු अपील देखा किया ना हरी इधर पास रेफरेंस नंबर किया नहीं बिले तीन इन्नोइस नंबर का बिल नंबर का अब बिल नंबर का दामु एक हरी जैसे बिले अमाउंट एक बिल लेका किया तो अपने लाख एक लाख से आके दामु इधर पास बिले ड्यू डेट एक क्या नहीं अभी बिल खावदा तो गिवन नहीं अभी खावदा सामारा वित्त सामारा कंपनी वाले බිල හම්බෙච්ච එක මම එදා හවස ගෙවන්නේ නැහෙනි. ඒ හින්දා අපි මොකද අපේ බැංක account වල සල්ලි තියෙන ආකාරය තමයි අපි බිල් එක due date එකක් දාන්නේ. අපි හිතනවා අපි මේ පෙරේරාට ගෙවන්නේ හැම මාසෙකම අවසාන දවසේ. ඒ කියන්නේ අපි දාමු bill date එක ගෙවන්නේ අප්‍රියල් 30 කියලා. හරි. ඒක අපිට ඕනේ ඒක company එකේ තියෙන procedure මත අපිට පුළුවන් ඒ ඩියු ඩේට් එක වෙනස් කරගන්න. ඊට පස්සේ අපි මේ ලක්ෂේ ඒ කියන්නේ මිස්ටර් පෙරේරා මොන account එකක්ද කියලා අහනවා. ඒ කියන්නේ මොන expense එකටද අපි මේ debit කරන්න කියලා අහනවා. ඒක අපි වෙන්නේ අපි හිතමු මිස්ටර් පෙරේරා consultation කෙනෙක් කියලා. ඒතර account එක දාන consultation කියලා. නැත්නම් අපි හිතමු මිස්ටර් පෙරේරාගෙන් අපි company sale කරන්න බඩු ගන්නවා. ඒ බඩු ගන්නකොට ඒක purchase නේ. ඒ purchase account එකට දාන්න ඕනේ.
ඒ වගේ අපිට අවශ්‍ය expenses account එක මෙතන පෙන්වන්න ඕනේ. අපි ගම්මු මිස්ටර් පෙරේරා කියන්නේ purchaser කෙනෙක්. Okay. ඊට පස්සේ ඕන ලක්ෂයක් අපි purchase කියලා account එකට debit වෙනවා. හරි. එතකොට enter ඔබන්න. Okay. හරි. ඊට පස්සේ බලන්න trial balance ගියාට පස්සේ account payable කියලා ලක්ෂයක් තියෙනවා. ඒ වගේම purchase එකටත් අනිවාර්යයෙන්ම මේ ගණන එකතු වෙලා තියෙන්න ඕනේ. හරි. ලක්ෂය ඊට පස්සේ බලන්න ඔයාලත් බලන්න ලක්ෂය ක්ලික් කරලා පස්සේ මේ තියෙන මිස්ටර් පෙරේරා පර්චස් ලක්ෂය හරි ඔන්න දැන් අපි 4:30ට යනවා දැන් අපි දැන් අපි එන්ටර් කළා බිල් එක තව අපි එන්ටර් කරන ෆයික බිල් එකක් එන්ටර් කරමු හෝම් යනවා අපි දැන් පේ බිල් කරන්නේ අපි පේ බිල් කරනදි මම ඔයාලට පස්සේ කියා දෙන්නම් තව අපි එක බිල් එකක් අපි මේ එක්සැම්පල් එකක් විදිහට බිල් එන්ටර් කරමු එන්ටර් බිල් සෝරි මුලින්ම අපි තව සප්ලයර් කෙනෙක් හදාගන්න ඒ කියන්නේ පෙරේරා නැතුව අපි තව කෙනෙක් හදාගමු හිතර ඔයාලට තව එක්සැම්පල් එකක් තියෙනවනේ හරි නිව් සප්ලයර් අපි ඒකට දාමු අජිත් හරි ඊට පස්සේ හරි අපි එයාට දාමු ඕපරි බැලන්ස් එකක් දැන් ඔයාලට තියෙන්නේ විදිහට මොකද ඒක අපි හිතමු ගිය අවුරුද්දේ ඉඳන් එන එකක් කියලා මොකද ගිය අවුරුද්දේ ඉඳන් එනවා නම් ඒක ඕපරි බැලන්ස් එකක් වෙනවනේ ඒක පරවෙන්ද කියලා දාලා දාමු එයාට 50000ක් අජිත් කියන එක්කෙනාගේ DFT තමයි කම්පැනිය හරි මේ නම් ටික අපිට ඕන නම් දාන්න පුළුවන් අපි ඉග්නෝ කරමු ඕකේ ඕකේ හරි ඊට පස්සේ දැන් අපි අජිත් කියන එක්කෙනා ක්‍රියේට් කළා ඉවරයි මේ 50000ක් තියෙන ඕපනින් බැලන්ස් එක ඕකේ ඊට පස්සේ යනවා හෝම් එකට ආයිත් home එකට ගිහිල්ලා enter bill දැන් අපිට ඕනේ අජිත් කියන කෙනා තමයි බිල දාන්නේ හරි එයාගේ date එක අපි දාමු 10 වෙනිදා 4:10 හරි එයාගේ reference number එක තමයි 78 හරි amount එක දානවා 50000ක් එයාගෙත් අපි ඩියු ඩේට් එක තමයි අවුරුද්දේ අපි හරි එයාට ගෙවනවා 15 වෙනිදා හැමදාම අප්‍රියල් 15 නැත්තම් මාසෙ මැද අපි එයාට ගෙවනවා කියලා අපි ඒකේ ඒගොල්ලත් එක්ක පොලිසි එකක් තියෙනවා හරි එයාගේ account එක තමයි consultation මම ඔයාලට ඉස්සර වීඩියෝස් වල කියා තියෙන කොහොමද account එක create කරගන්නේ කියලා අපි ඔයාලට එක මතක නැත්නම් අපම මගේ වීඩියෝස් එක බලන්න පුළුවන්. හරි. consultation කියලා account එක create කරගන්න. හරි. ඔකේ. දැන් ඒක ඕකේ කරනවා. හරි. හරි. දැන් අපි 4:25 වෙනදට ගියා. ඒ කියන්නේ අපි ආව 4:25 වෙනදට. දැන් අපිට මතක නැහැ මොකද අපි ලොකු කම්පැනියක් නං බිල් ගොඩක් දානකොට අපිට මොන බිල්ද ගෙවන් තියෙදි ඩියු ඩේට් කවද්ද කියලා අපිට මතක නැහැ. ඒ හින්දා අපිට ක්‍රමයක් තියෙනවා. දැන් අපිට බිල් එක පේ කරන්න යනකොට අපි බලන්න ඕනේ මේ දවස් වෙනකොට මොනවද තව අපිට ගෙවන් තියෙන බිල් කියලා. එතකොට දැන් අපි යනවා පේ බිල්. ඊට පස්සේ දාන්න ඩියු ඕ බිෆෝ කියන එකට. එතකොට 4:20 අපි දැන් ඉන්නේ 4:25. අපේ දින දින 4:25. ඒ 4:25 වෙනකොට අපිට ගෙවන්න තියෙන බිල් ටික තමයි මේ තියෙන්නේ. 4:15 අජිත්ට ගවන්න තියෙනවා 50000ක්. හරිද? එතකොට අපිට ඕනනම් අපි හිතමු 4:30ට ගියා කියලා. 4:30ට ගියාට පස්සේ අපිට දෙන්නෙට ගවන්න තියෙනවා. ඕකේ. අපි මුලින්ම ඔව් 4:30ට යන්. 4:30ට ගියාට පස්සේ දැන් අපිට දෙන්නෙට ගවන්න දෙන එක 4:15 ගවන්න තිබ්බා. තව එක්කෙනෙක්ට පෙරේරාට 4:30 ගවන්න තියෙනවා.
එතකොට අපි මුලින්ම ගෙවමු අජිත්ට 50,000. 50,000ක් අපි ගෙවන්න ඕනේ අජිත්ට. අජිත්ට ගෙවන්න ඕනේ හින්දා ඒක යන්නේ XYZ company. ඒ කියන්නේ බැංකකින්. මුලින්ම අපි account එක විතර tick කරලා අපි මෙතෙන් තෝරගන්න ඕනේ මොන බැංකුවෙන්ද යන්නේ. නැත්තම් cash in hand යන්නේ. මම create කරන්නේ XYZ bank කියලා. ඒ bank එක enter කරනවා. එතකොට අපි ඒ ගෙවන method එක අහනවා. check නේ. එතකොට අපි චෙක් එකක් ගෙවනවා චෙක් නම්බර් එක දාන්නවා. එතකොට මෙතන ටික් කරනවා assign check number කියලා. ඊට පස්සේ pay selected bill. ඊට පස්සේ අහනවා check number එක. අපි දාමු. හරි. ඔන්න අපි check number එක දැම්මා. check number එක දාලා okay කරන්න. yes. දැන් done කරන්න. දැන් බලන්න. අපි ට්‍රයල් බැලන්ස් එක ගිහිල්ලා account payable එකේ අජිත් අජිත් නම් මුලින්ම ගෙව්වේ මෙතන මේ double entry කියලා තියෙනවා දෙක කැපිලා තියෙනවා අපි ඕනම් බලන්න පුළුවන් consultation එකට ගිහිල්ලා අන්න paid කියලා සීල් එක ඇදලා තියෙනවා අපි බිලක් pay කළොත් අනිවාර්යයෙන් paid කියලා සීල් එක වැඩෙන්න ඕනේ හරි ඊට පස්සේ ඊට පස්සේ අපි ඊට පස්සේ ඊළඟ එක්කෙනා මිස්ටර් පෙරේරා පෙරේරාටත් අපි දැන් ගෙවන්න ඕනේ ලක්ෂයක් තියෙනවා පෙරේරාට ගෙවන්නේ මෙහෙමයි එන්ටර් බිල් ෆෝම් පේ බිල් පේ බිල් එකේ තියෙනවා ක්‍රියේට් කරගන්න ඊට පස්සේ චෙක් එකක් ගේම චෙක් නම්බර් එක දාන්න ඕනේ සයින් චෙක් නම්බර් දාන්න දාලා pay select bill චෙක් නම්බර් එක දාන්න හරි චෙක් නම්බර් එක දැම්මා ඔක ඕකේ කරන්න මොකද අපි මේ date එක දාන්නේ චෙක් එක ගේන date එක අපි එහෙනම් චෙක් එක දෙන්නේ ඕකේ yes දැන් ඔයාලා මේකත් උන්නම් බලන්න ට්‍රයල් බැලන්ස් ගියා මේ අපේ account payable 0 වෙලා තියෙනවා මොකද අපි දාපු bill දෙකම අපි ගෙව්වා එතකොට 0 නේ හරි දැන් බලන්න මිස්ටර් පෙරේරා අපි ලක්ෂයක් ගෙව්වා ලක්ෂයක් create කරගත්ත මුලින්ම ඒකත් අනිවාර්යෙන් pay එකට එන්න ඕනේ ඔකේ මම හිතනවා අද කරපු දේවල් ටික ඔයාලා තේරුණා කියලා මොන හොයත් ඔයාලට තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මොන හරි issue එකක් තියෙනවා නම් ඔයාලා මගේ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඔයාලා තියෙන issue එක මම හැකි තරම් ඉක්මනින් ඔයාලට ඒ solution එක දෙන්නම් කොහොමද ඔයාලා ඒකට face කරගන්න ඕනේ කියලා හරි අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු කොහොමද අපි invoice procedure වෙන්නේ කියලා ඒ කියන්නේ අපි customer කෙනෙක් create කරගන්නේ ඒ වගේම invoice එක create කරගන්නේ invoice pay කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු හරි ඔයාලා හොඳින් ඉන්න ඒ වගේම පරිස්සමෙන් ගෙදරටලා ඉන්න සෞඛ්‍ය වලට අනුකූලව ඔයාලා පරිස්සමෙන් ඉන්න අපි එනම් ඊළඟ වීඩියෝ එකේ හම්බු වෙමු එනම් හැමෝම stay safe stay home and stay well ඔයාලා සනීපෙන් ඉන්න අපි ඊළඟ වීඩියෝ එකේ හම්බු වෙමු